ඇසිරීම ඉතාම කනගාරු දායකයි. මේ වගේ දෙයක් සිද්ධ වෙන්න ඉතිතුන් නැහැ. ඊයේ පෙරේදානම් මම කතානායකතුමාට චෝදනා කරා එතුමාගේ වැරද්ද කියලා. නමුත් අද කතානායකතුමාට ඇතුළට එන්න හම්බුන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ අපි කනගාටු වෙන්න ඕනේ. ලෝකයා බලාගෙන හිටියා උඩ තට්ටු ඉඳන් ෆිල්ම් කරා අපේ රටට අත්වන ඉරණම ගැන මට නම් හිතන්න බෑ. මට නම් කිසි දෙයක් ඇහුන්නේ නැහැ. නමුත් මම දැක්ක සෙන්කෝලේ ඇතුළට ගිනව. මම දැක්ක පොලිසියේ ඉන්නවා. මම දැක්ක මේ මැද්දේ කතානායකතුමා ස්පීකර් එකක් අතේ තියාගෙන කතා කරනවා. ඒ ඇරෙන ගෝසාව නිසා මට කිසි දෙයක් ඇහුන්නේ නැහැ. අපි ඉතින් කියලා තියෙනවා මම තමයි මුලින්ම කිව්වේ 113 තියෙන තැන පැත්තට දෙන්න කියලා. අපේ පක්ෂයේ මුලින්ම කිව්වේ මම. අදත් මම ඒ මතයේ ඉන්නවා. 113 තියෙන පැත්තට දීලා අපිට විපක්ෂයයි ආණ්ඩුපක්ෂයයි දෙකම හුරුයි. ඇයි ඉතින් අපි ඒ විපක්ෂය හරි ආණ්ඩුපක්ෂය හරි ඉන්නේ නැතුව 113 නැත්තම් ඇයි අපි ඉන්නේ? මමත් දැන් අවුරුදු 25ක් මේ අවුරුදු 25 මම නම් දැක්කේ නැහැ. අවුරුදු 25ක් මම පාර්ලිමේන්තුවේ අවුරුදු 25ේදී මම දැක්කේ නැහැ මේ වගේ එකක්. නෑ මම නම් දැක්කේ නැහැ. නමුත් පොලිසිය අත්වැල් බැඳගෙන හිටියා. තව ඒක පොත්තරවා මේවා නම් විසුණා. ඒ ඇරෙන්න මම දැක්කේ නැහැ පාර්ලිමේන්තුවේ. අපි කිව්වා ජාමිනි ජයග්‍රහණ කරන්නට මිරිස් කුඩු ප්‍රහාරයක් කියලා තිබ්බ මේවා ගෝතමල්ලගේ මන්ත්‍රීවරු ගෙනා පියවද? නෑ මම දන්නේ නැහැ. ඒක කොහෙන් ආවද? ගැලරියෙන් ආවද දන්නෙත් නැහැ. මොකද ගැලරියෙන් නම් දුහු කිව්වනේ. මේ ලංකාවේ මම හිතන්නේ ඉතිහාසයේ පළමුවෙනි වතාවට ගැලරිය වටේම ඉඳන් හූ කියනවා. හූ කියනවා පොත්තලින් ගහනවා. සමහර විට මිරිස් කුඩුත් ඒ ගැලරියෙන් එන්නේ නැති. මේකට විසඳුම ඉතින් ජනාධිපතිතුමා අතේ තමයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමාගේ අතේ තමයි විසඳුම තියෙන්නේ. මන්නම් කියන්නේ අපිට 113 නැත්තම් අපි තීරණයක් අරගෙන විපක්ෂයට ආවිදී.